කාලාන්තරයක් තිස්සේ ඔබතුමත් හිටපු එක් සජාතික පක්ෂයේ නායකත්වයට බලය ලබා ගැනීමට හැකියාවක් නොහැකිව සෑහෙන ලත වුණා කාලය. දැන් එතකොට පොදු අපේක්ෂකයාව ගෙනල්ලා ජයග්‍රහණය කරලා උපක්‍රමශීලී වග්‍රාමාත්‍යවරයාට බලය ලබා ගත්තා යන ක්‍රමවේදය උතන හදලා තියෙනවා. මම ඒක තමයි කියන්නේ. මම ඒක කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රටේ ජනාධිපතිවරයා වෙන්න මුළු රටේම ඡන්ද ගන්න බෑ. එතකොට කොළඹ දිස්ත්‍රික්කේ ඡන්ද ගන්න පුළුවන්. නමුත් එයා කල්පනා කරා දැන් දෙපාර තුන්වෙනි පාර බයිසිකලේ පොල්ලේ යනනේ වැඩේනේ කරේ. ඒ කියන්නේ 2005 ජනාධිපතිවරණ දෙදුවා ඉදිරිපත් වුණායින් පස්සේ එතුමා දිගටම කරේ බයිසිකලේ සීට් එකේ එක්කෙනෙක් තියාගෙන එතුමා පොල්ලේ නැගලා යනවා. 2010 සරත් වංශික මහත්තයා බයිසිකලේ සීට් එකේ හිටියා, රනිල් වික්‍රමසිංහ මහත්තයා පොල්ලේ ගියා. ඊළඟට 2015 මෛත්‍රීපාලසිංහ ජනාධිපතිතුමා බයිසිකලේ සීට් එකේ, රනිල් වික්‍රමසිංහ මහත්තයා පොල්ලේ නැගලා ගියේ. හැබැයි එතනින් පස්සේ ජනාධිපතිතුමා පොල්ලේ තියලා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බයිසිකල් සීට් එකට නැග්ගා. ඒක තමයි මේ කරේ උපක්‍රමශීලී. ඒකයි මම මේ කියන්නේ. ඉතින් ඈ 19 වෙනි ආණ්ඩුක ආසාව සංශෝධනය හරහා බයිසිකලේ පොල්ලේ ගිය මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බයිසිකලේ සීට් එකට නැගලා පොල්ලට දැම්මා මේ ජනාධිපතිතුමා. ඒතකොට ජනාධිපතිතුමා විශ්වාස කරපු ඒ විශේෂඥයොත් වැඩ කරලා තියෙන අර ක්‍රමේ. පැහැදිලිව මම ඒකයි කියන්නේ, මේ ජනාධිපති ක්‍රමේ තිබිච්ච දුර්වලතා 18 වෙනි ආණ්ඩුකම සහ සංශෝධන තිබිච්ච අධිරා ඒකාධිපතිවාදයන් අහෝසි කරන්න හොඳ හිතින් ආපු මෛත්‍රීපාල සිසේන මහත්තයව අවසාන වශයෙන් 2015 ජූනි මැයි 21 වෙනිදා වෙනකොට එතුමා රැවට්ටුවයි කියන එකයි මම මේ කිව්වේ. ඒකයි මම කිව්වේ. ඒක පැහැදිලිව තමන්ට බලයට එන්න බැරි වීම තුල තමන්ට බලයක් ලබා ගැනීම සඳහාම ක්‍රියාමාර්ගය. ඒ කියන්නේ මේ කියන්නේ ජනාධිපතිවරයාට තිබිච්ච බලය නැත්නම් අගමැතිට පවර ගන්න ඕනේ නැහැ. මොකටද මේ?